කොහමද ආශි? හොඳින් ඉන්නවා. ගොඩක් කාලෙක ඉන්නේ. අනේ sorry මට අඳුල්ලා දෙන්න බැරුණා. තිවංක මේ හෂි. හෂි මේ තිවංක. හායි තිවංක. ඉතින් අද අපි මොකද කරන්නේ? ඔව් හෂි මේ ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක කොහොමද මෙච්චර ඉෆෙක්ටිව් වෙන්නේ කියලා මේ අපේ තිවංකට මාර ප්‍රශ්නයක් තියෙනවා. Really? හරි. අද අපි තිවංකත් ඉන්න හින්දා පොඩි වැටලීමක් කරමු. වැටලීමක්? පහුගිය දවස් ටිකේ අපි එක්තරා බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරවට මතකයිනේ. ඇත්තටම තිවංක කතා කරා විතරක් නෙමෙයි. අපි ඒව ගොඩාක් කාලයක් තිස්සේ පාවිච්චි කරා. ඒ නිසාමයි අපි දැනගත්තේ ඒක ඒ තරම් ප්‍රතිඵලදායකයි කියලා. අන්න ඒකයි බය නැතුව කියන්නේ. ඔයාලටත් ඒක පාවිච්චි කරලා බලන්න කියලා. මේ බ්‍රෑන්ඩ් එක අපිව හොඳම යාළුව කරා. ඒ වගේමයි. අපි දෙයක් ගැන විශ්වාසෙන් කියනකොට අපි ඒ ගැන විශ්වාසතාවුරු කරන්නත් ඕනේ. මොකද කියන්නේ? අපි යමුද Herbline factory එක බලන්න? ඔන්න එහෙනම් අපි හර්බ්ලයින් ෆැක්ටරි එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි පොඩ්ඩක් බැලන් බලමුනේ. මේ තමයි හර්බ්ලයින් ෆැක්ටරි එක. බලන්න ගහකොළ වලින් වට වෙලා තියෙන්නේ. අපි පොඩි chance එකක් අරන් ඇතුළට ගිහලා බලමු. මම හෂිනි, දරු මේනේ නිෂානි. මම සමීර. මම තමයි මේ ෆැක්ටරි මැනේජර් ඉදිරියට කටයුතු කරන්නේ. අපි නම් ඇවිල්ලා ඉන්නේ හරිම පුද්ගලයාවට. ඒකනේ. අපි කාලයක් තිස්සේ ඔයාලගේ නිෂ්පාදන පාවිච්චි කරනවා. ඔව් මම දැකලා තියෙනවා ඔයාලා කරපු වීඩියෝ වගේ. ලස්සනට තියෙනවා. ඇත්තටම සතුටුයි ඒ කියන්නේ. මේ ඒක නෙමෙයි මිස්ටර් සමීර. අපි අද ආවේ මේ හර්බ්ලයින් ප්‍රොඩක්ට් කොහොම නිෂ්පාදනය වෙන්නේ කියලා බලාගන්න. ඉතින් අපිට අද බැරි නේද ෆැක්ටරි එක ඇතුළ පොඩ්ඩක් බලන්න? මට ෂූටි වෙලාවක් දෙනවද? මම හෙඩ් ඔෆිස් එකට කතා කරලා පොඩි අවසරයක් අරන් යමු. අනේ ඇත්තටම සමා වෙන්න ඕනේ. මොකද අපිට කලින් දැනුම් දීලා එන්න බැරි වුණාට. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙම හොඳයි. අපි හෙඩ් ඔෆිස් එකට කතා කරලා රාජකාරීමේ අවසරයක් අරන් යමු. හරි සර් හරි හරි. තෑන්කියු සර්. හරි අපි යමු. මිස්ටර් සමීර මොනවද අර ටැංකි? ඒ තමයි අපේ ෆැක්ටරි නිෂ්පාදන ක්‍රියාවලියේ අවසන් වෙන තැන. අපි එතනින් පස්සේ වැඩේ පටන් ගමු. අවසන් වෙන තැනින්ම පටන් ගමු කියලා. ඔව් අපේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අවසන් වෙනකොට ඉවතලන සීලුම අපිට සිදු ජලය. මේ ටැංකියට ගෙනහල්ලා මෙතන පිරිපහදු කරලා පරිසරයටම උදාහරින්න පුළුවන් හොඳම තත්ත්වය. කියන ජලය තමයි අපි පරිසරයටම උදාහරින්නේ. ඒ කියන්නේ හර්බ්ලයින් කියන්නේ ඒ තරම්ම පරිසර හිතකාමී ආයතන. ඔව් නිෂානි. ඇත්තරම හර්බ්ලයින් අපේ විශ්වාසය අපි පරිසරයට හොඳ දෙයක් දුන්නොත් පරිසරයත් අපිට හොඳ දෙයක් දෙන කියන එක තමයි අපේ දැඩි විශ්වාසය. හර්බ්ලයින් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිසර හිතකාමී ආයතනයක්. එහෙනම් අපි ෆැක්ටරි එක බලලා මේමු නේද? ඒක තමයි. අපි යමු. හරි අපි යමු. මිස්ටර් සමීර මේ දේවල් වලින් ප්‍රොජෙක්ට් එකට ලැබෙන බලපෑම මොකක්ද? අත්තරම හෂිනේ
අපේ නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න. ඒ කියන්නේ පිරිසිදු කරන ඊට පස්සේ වල විසබීජ යන්න පුළුවන්, බැක්ටීරියා යන්න පුළුවන්. අපි ඒව වළක්වා ගන්න තමයි මේ වගේ ක්‍රියාවලියක් අපි භාවිත කරන්නේ. අපි මිස්ටර් සමීරගෙන් අහලා දැනගමු මේ වගේ තැනක් වෙන් කරලා තියෙන්නේ මොකටද කියලා. ඔව් අවහසිනේ මෙතන අපි ක්වොරන්ටයින් ඇරියා කියලා වෙන් කරලා තියෙන්නේ අපි සප්ලයිස් ලයින් ගේන රෝ මැටීරියල් අයිටම් වල ප්‍රමිතිය තියෙනවාද හරියට තියෙනවාද කියලා චෙක් කරගන්න තමයි අපි මෙතන වෙන් කරලා තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි ස්ටෝර්ස් එකට සප්ලයිස් ගෙනාවට පස්සේ මේ ක්වොරන්ටයින් ඇරියා එකේ තියලා සෑම්පල් ගන්නවා. සෑම්පල් අරන් ලැබ් එකට ගෙනෙනවා. ලැබ් එකට ගෙනහිල්ලා එතනින් අප්‍රෝවල් එක ආවට පස්සේ තමයි අපි භාවිත කරන්න ගන්න. නිෂ්පාදන වලට භාවිත කරන්න ගන්න. ඒකට තමයි අපි ක්වොරන්ටයින් ඇරියා එකක් කියලා වෙන් කරලා තියලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ අපි ඊළඟට යන්න ඕනේ ලැබ් එකට. ඔව් අනිවාර්යෙන්ම අපේ නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න අපි කළ යුතු සෑම පරීක්ෂණයක්ම කළා තමයි අපි නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදන සුදුසුද කියලා බලන්න මෙතන අප්‍රූවල් එක දෙනවා. ඊට පස්සේ තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලියට බාර දෙන්නේ. ඒවෙන් රිජෙක්ට් වෙන රෝ මැටීරියල් තියෙනවා නම් අපි රිජෙක්ට් අයිටම් ඇරියා එකේ තියෙනවා. මේවා ඊට පස්සේ අපි රිටර්න් කරනවා. නිෂ්පාදන මේ තරම්ම ප්‍රතිඵලදායක වෙන්න අඩිතාලම වැඩනේ මෙතන. ඇත්තටම මිස්ටර් සමීර මොකද්ද මෙතන වෙන්නේ දැන්? ඔව් අනිවාර්යයෙන්ම ඔව්. අපේ නිෂ්පාදන වලට අදාළ ෆෝම්ලේෂන් එකේ තියෙන රෝ මැටීරියල් අයිටම් අපි නිශ්චයාකාරව මෙෂර් කරගන්නවා. මෙෂර් කරලා ඉවරලා අපි මේ මික්සින් ටැංක් එකට දානවා. මික්සින් ටැංක් එකට දාලා අපි පැය කීපයක් ඒ අදාළ ටයිම් එකට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඉවරලා ඊට පස්සේ අපි අන්ලෝඩ් කරගන්නවා. අන්ලෝඩ් කරගෙන ඉවරලා අපි මේක කෝල් කරන්න ඕනේ. හොඳට කෝල් කරන්න ඕනේ. මික්ස් වෙන ගමන් කෝල් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක අන්ලෝඩ් කරලා ඉවරලා අපි ආවේ නැවතත් මේ මැෂින් එකට දාලා කලර්ස් ඒ වගේම පර්ෆියුම්ස් ඒවා දාලා හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඉවරලා මේකෙන් අපි සෑම්පල් එකක් ගන්නවා. සෑම්පල් එකක් අරගෙන ඉවරලා අපි ලැබ් එකට දෙනවා. ලැබ් එකෙන් අපිට අප්‍රූවල් එක දෙන්න ඕනේ මේක ෆිලින් කරන්න පුළුවන්ද? ඔව්. එතකොට අපි ලැබ් එකෙන් බලනවා pH අගය බලනවා, viscosity බලනවා. ඒ වගේ පරීක්ෂණ වලට භාජනය කරලා තමයි අපිට අප්‍රූවල් එක දෙන්නේ ෆිලින් කරන්න හොඳ තත්ත්වෙන් තියනවා කියන්නේ.
සමීර හර්බ්ලයින් නිෂ්පාදන අපේ අතට මේ තරම් වගකීමක් ලොකු කාර්යයක් ඇතුලේ සිද්ධ වෙනවා. අපි අද ඒ දේ දැක්කයි දෙකම. ඒ වගේම තමයි ආයතනයක් විදිහට ජාතික මට්ටමින් මොකද තියෙන වගකීම. ඔව් හර්බ්ලයින් අපේ විශ්වාසය දේශීයත්වයේ මුල් තැන දෙමින් දේශීය අමුදල් ද්‍රව්‍ය වලට මුල් තැන දෙමින් හොඳ නිෂ්පාදනයක් දේශීයත්වයෙන් පිරුණ හොඳ නිෂ්පාදනයක් පාරිභෝගිකය අතර දැන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ පොළක් අපි ජයග්‍රහණය කරලා රටට ආදායමක් ගෙනන් දෙන්න තමයි අපේ ලොකුම බලාපොරොත්තු.